ආයුබෝවන් සුබ දවසක්. සුන්දර සෙනසුරාදා උදෑසන කලම්බ ටෙලිවිෂන් සෙනසුරාදා නඳුන් සෙවන සමගයි ඔබ මේ එකතු වන්නේ. ඉතින් කොහොමද ගත වුණ සතිය? ඔන්න ගිය සතිය සෙනසුරාදා මම මතක් කරලා අද දිනේ විශේෂත්වය මොකද කියලා ඔක්තෝබර් 31 වෙනිදා ලෝක සකසිරුවම් දිනේ, එහෙම නැත්නම් ලෝක ඉතිරි කිරීමේ දිනේ කියලාත් කියනවා. ඔන්න මං ගිය සතියෙම කිව්වා පඩි හම්බුනාම අනිවාර්යෙන් මේ සතියේ කීයක් හරි වැඩිපුර ඉතුරු කරන්න ඔබේ අනාගතය වෙනුවෙන්. මොකද ඔබ පිටරට ගියේ සල්ලි හම්බ කරන්නේ. ඔය සල්ලි හම්බ කරන සල්ලි අපි අනිවාර්යෙන් කීයක් හරි ඉතුරු කරන්න ඕනේ. සමහරට ඔබට වියදම් ඇති. ඔබේ වියදම් පිරිමහ ගන්න වෙන්න පුළුවන්. ඔබ විදේශගත උනේ සමහරට නිවසක් හදනවා වෙන්න පුළුවන්. නැත්නම් ගත්ත ණයක් ගෙවන වෙන්න පුළුවන්. නමුත් ඒ අතරතුරේදී කීයක් හරි ඉතුරු කරන්න අනිවාර්යෙන්ම මේ සතියේ අදිටන් කරගන්න කීයක් හරි වැඩිපුර ඉතුරු කරන්න. මං උපදේශකුත් දුන්නනේ සමහර විටක අපි දිතන්න පුළුවන් දැන් ඉතුරු කරන්න. ඉතින් මේ සල්ලි අතේ ඉතුරු වෙන්න එපැයි වියදම් කරයින් පස්සේ කියලා. ඒ නිසා වියදම් කරන්න කලින් ඉතුරු කරලෙන්න. ඊට පස්සේ වියදම් කරන්න එතරින් පටන් ගන්න. හොඳයි. ඉතින් සුපුරුදු පරිදි අපි සූදානම් ඔබ වෙනුවෙන් ඔබේ සෞඛ්‍ය ගැන දැනුවත් කරන්න අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වගේම විනාණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ අපි විවිධාකාර වූ ශ්‍රේෂ්ඨයන් රෝගාබාධ ගැන ඔබ දැනුවත් කරා. ඔබේ ජීවිතයට පූර්ණ සුවතාවය කොහොමද ලකා කරගන්නේ කියන එක ගැන අපි කතා කරා. විශේෂයෙන්ම මේ බටහිර වෛද්‍ය ක්‍රමවේදයේ පාලනය කරන බොහෝ රෝගීන් රෝග මේ වෛද්‍ය ක්‍රම හරහා නිට්ටාවට උසුව කිරීමේ හැකියාව ඇති බව මං හිතන්නේ ඔබට මේ වන විටත් හොඳට වැටහිලා ඇති කියලා අපි හිතනවා. ඉතින් අද දිනේ සුපුරුදු පරිදි අමුත්තෙක් නොවේ පාරම්පරික යුනානි ආයුර්වේද වෛද්‍ය ARM අස්රෆ් මහත්මයා පැමිණ තිබෙනවා මැදිරියට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. බොහොම සතුටින් පිළිගන්නවා. වෛද්‍යතුමනි, මේ පහුගිය දවසක මට දුරකථන අඳුමක් ආවා. අපේ ඩුබායි වල මේ මහින්ද මහත්මයා. මහින්ද මහත්මයා මට කතා කළා මේ බොහොම ප්‍රශංසා කර අපේ මේ වැඩසටහන ගැන. විශේෂයෙන් ඔබතුමාටත් ඒ වගේම අපේ දිරුෂා හර්ෂිනී වෛද්‍යතුමීටත් මේ පාරම්පරික අපේ උරුමයන් නැත්නම් මේ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය හරහා ඒ අයව දැනුවත් කරන එකත්. මොකද අපි කියන්නේ පැලැස්තර බෙහෙත් කියලා. ඔව්. අවුරුදු ගානක් ඒ ඇත්ත එහෙ පැලැස්තර බෙහෙත් කර කරලු ඉන්නේ. ඉතින් මේ බොහෝ දිනෙකගේ පුංචි ආකල්පයේ වෙනසක් වේගෙන යනවා. මම ලංකාවට අඩුම ගාන නිවාඩුවට ආවම, එහෙම නැත්නම් මගේ මේ රැකියා කොන්ත්‍රාත්තු ඉවරලා ලංකාවට ආවම අනිවාර්යෙන් මේ මං හංගගෙන ඉන්න මගේ මේ පැලැස්තර ලෙඩ සනීප කරගන්න ආයුර්වේදයට යොමු වෙන්න ඕනේ, නැත්නම් ඉනානි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යොමු වෙන්න ඕනේ කියලා. ඒත් එක්කම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලිට මේ යුනානි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ මේ ලංකාවේ කොයි පළාතෙන් ආව එකක්ද කියලා මං ඇහුවා. ඔව්. මං හිතන්නේ මම මේ ගැන කියනකට වඩා අපි මේ ගැන කතා කරලා තියෙනවා සෑහෙන කාලයකට කලින්. ඔබතුමාට මං අවස්ථාව දෙනවා මොකද්ද මේ යුනානි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන එක මේ ආරම්භය ගැන පොඩ්ඩක් සඳහන් කරන්න බෑ අපි හිතුවතුන්ගේ දැනගැනීම වෙනස. ඕ, මේ වෛද්‍ය ක්‍රමලේ අරාබිකරේ පටන් ගත්තු වෛද්‍ය ක්‍රමය. මේ වෛද්‍ය ක්‍රමේ පීතෘවරයා තමයි ඉබන් අබු අවිසෙන්නා. බටහිර ලෝකයේ අය කියන ඉබුනු සීනා කියලා කෙටි නාමයකනුත් හඳුන්වනු. මේ මට කියලා තිබ්බනම් මම එතුමාගේ පින්තූරයක් හිටන් අරගෙන එනවා. මගේ වෙබ්සයිට් එකේ බැලුවා නම් ඒකේ ඇති එතුමාගේ පින්තූරේ. මේක ඇවිල්ලා සෑහෙන පැරණි වෛද්‍ය ක්‍රමයක්. මේ වෛද්‍ය ක්‍රමේ පටන් මේ මෙතුමා උපන්නේ උස්බෙකිස්තානයේ අල්බුකරා කියන්නේ උස්බෙකිස්තානයේ තමයි උපන්නේ. මේ වෛද්‍ය පීතෘවරයා කුඩා කාලේ ඉඳලා හුඟක් දක්ෂ දක්ෂ කෙනෙක්. ඒ කියන්නේ හුද උසස් මනසකින් උසස් ඥානයකින් හිටපු එක්කෙනෙක් තමයි. ඒක කුඩා කාලේදීම එයාගේ පිළිඹු වෙලා තියෙනවා. මෙයා තාරකා ශාස්ත්‍රයේද, ජ්‍යොතිෂයේද, ශබ්ද ශාස්ත්‍රයේද, භූමි ශාස්ත්‍රයේද, වෛද්‍ය විද්‍යාවේද, හැම ධර්මයේද, ඒ කියන්නේ ක්‍රුවන් පොත අවුරුදු 9ක් වෙනකොට මුළු පොතම කියවලා ඉවරයි. ඒ වගේ අතිදක්ෂ පුද්ගලයෙක්. ඉතින් මෙතුමාගේ පියා
රජයට සම්බන්ධ වෙලා හිටපු නිසා හුඟක් මෙතුමාට හුඟක් මේ වෛද්‍ය ක්‍රමේ තවත් ඇයි මේ ලයිබ්‍රරියක තියෙනවනේ පුස්තකාලේ ඒක හිටන් මෙයාට හුඟක් මේ පහසු වුණා පරිහරණය කරන්න. ඉතින් මෙතුමාගේ තියෙන කුඩා කාලේ ඉඳලම තියෙන දක්ෂකම් ඔක්කොම පෙන්නලා මෙයා අලුත් අලුත් දේවල් හොයාගත්තා. අලුත් අලුත් දේවල් හොයාගත්තා. මේ වෛද්‍ය ක්‍රමේ මූලාරම්භය ගත්තොත් ග්‍රීක ආභාෂයකින් තමයි පැවතිලා එන්නේ. ඉතින් මෙතුමාගේ කාලේ තමයි මේ වෛද්‍ය ක්‍රමේ මේ යුනානි වෛද්‍ය ක්‍රමේ මෙතුමාගෙන් තමයි පටන් ගන්න. මේ වෛද්‍ය ක්‍රමේ එහෙම ව්‍යාප්ත වෙලා අරාබිකරේ අරාබි අධිරාජ්‍ය කාලේදී ලෝකේ ව්‍යාප්ත වුණා. එතකොට ඒගොල්ලෝ නොයෙක් නොයෙක් ඒ කියන්නේ අපි කුළුබඩු කියමු. කුළුබඩු පවා ගත්තේ ඖෂධවල. මෙතන මේ අරාබි ජාතිය මං හිතන්නේ වෙළඳාම ගැන වෙළඳාමේ ආවේ කුළුබඩු වෙළඳාම කියන්නේ. ඒව ඔක්කොම ගත්තෙත් ඖෂධවල. ලංකාවටත් ඒ විදිහට තමයි ආවේ. එතකොට කුළුබඩු එකතු කරා. ඒ අතරතුරේ වෛද්‍යවරුත් ලංකාවට ආවා. එතකොට රජ ලංකාවේ රජ කවුද ඇවිල්ලා ඉන්නේ කිඳමන්ද කියලා රජුරන්ට සැලවෙනවනේ. ඊට පස්සේ රජතුමා ඒගොල්ලන්ට එන්නේ කියලා. ඊට පස්සේ මොනවද කරන්න පුළුවන් දක්ෂකම් ඒ ඔක්කොම රජුරුත් පැහැදිලා. ඊට පස්සේ රජුරුවන් ගේ මැති ඇමතිගුල්ලන්ගේ ලෙඩ දුක් සුව කරනවා. රජගුල්ලන්ගේ ලෙඩ දුක් සුව කරනවා. ඊට පස්සේ රජුරෝ ගොඩක් පැහැදිලා එයාලට නම්බුනාම දීලා මේ ආවාහ විවාහ කරලා දීලා හරි ලංකාවේ පදිච්චි කරගන්න. ඉතින් අපට එන්නේ අපේ වාසගම් එන්නේ මැණික් රත්න ආගරණ මුහන්දිරන්ලාගේ කියලා තමයි වාසගම් එන්නේ. හරි ඉතින් නින්දගම් ඒ ඔක්කොම තියලා තියෙනවා. එතකොට අම්මලා ඔක්කොම ලංකාව සිංහල. ඉතින් මේවා එතකොට මේගොල්ලෝ ඇවිල්ලා නිකන් හිටියේ නෑ රජගොල්ලන්ට එහෙ වේදහෙදකම් කරලා. ඊට පස්සේ තවත් මේ වෙලාව ලංකාවේ තියෙන ඖෂධ ගැනත් අධ්‍යයනය කරා. නිකන් හිටියේ නෑ. ඒ ඖෂධත් අධ්‍යයනය කරලා ඒ ඖෂධත් මේ වට්ටෝරුවලට එකතු වුණා. එතකොට තමයි කියන්න වෙන්නේ මේක යුනානි ලංකා කියලා කිව්වත් හරි. යුනානි වෛද්‍යකල අරාබිකරෙන් ඇවිල්ලා ලංකාවේ ඖෂධ කාලාන්තරයකට එකතු වෙලා ඊට පස්සේ මේකේ අලුත් ජීවිතයක් බිහි වෙනවා. අලුත් ලෝකයක්. එතකොට අලුත් වෛද්‍ය ක්‍රමය. ඒ යුනානි වෛද්‍ය ක්‍රමයේ මූලධර්ම තමයි තියෙන්නේ. එතකොට මේ වෛද්‍ය ක්‍රමේ ආයුර්වේදය කියන්නේ සෙම්පිත්වා කියලා. ත්‍රිදෝෂවාදී. ආ යුනානි වෛද්‍ය ක්‍රමේ තියෙන සෙම්පිත්වා ලේ කියලා කොටස් හතරකට බෙදනවා. ඊට පස්සේ කොටස් නමයකට බෙදනවා. හරිද? කොටස් නමය ඇවිල්ලා රස කොටස් නමය. ඒ කියන්නේ තිත්ත රස, කහට රස, ඇඹුල් රස, පැණි රස, කුළු රස, තෙල් රස, කිරි රස, හුණු රස, ඒ වගේ රස කොටස් නමය. ඒ රස කොටස් නමය අපි කන ආහාර හැම එකම තියෙනවා. ලෝකෙ කොයි පුද්ගලයෙක් හෝවා කොයි දේශේ පුද්ගලයක ලෝකෙ කොයි දේශේ පුද්ගලයෙක් ඔය රසකොටස් නමේ අඩංගු ආහාර තමයි ගන්න. එතකොට ඒ රසකොටස් නමේ දිරවන්න අපේ ශරීරයේ අභ්‍යන්තර තියෙන එන්සයිම්ස් තියෙනවා. තෙල් රස දිරවන්න වෙනම තියෙනවා, කහට රස දිරවන්න වෙනම තියෙනවා, ලුණු රස දිරවන්න වෙනම තියෙනවා, පැණි රස දිරවන්න. කවුරුත් දන්නවනේ ඉන්සුලින් ඕනේනේ පැණි රස දිරවන්න. නමුත් එදා කිව්වේ මේ රස කොටස් කියලා තමයි. ඉතින් අද නවීන තාක්ෂණය අනුව එන්සයිම්ස් ඇවිල්ලා ඒකට තවත් තවත් හොඳ පැහැදිලි විග්‍රහය විද්‍යානුකූල පැහැදිලි විග්‍රහය කරලා තියෙනවා. එතකොට මේ එන්සයිම්ස්ම තමයි මේක. ඊට පස්සේ ඒ පදාර්ථ හරියට දිරවනවා නම් එතකොට ඒ පුද්ගලයාට අවශ්‍ය හොඳ නියම තත්ත්වයකට දිරවනවා නම් ඒ පුද්ගලයා ලේවල දැන් තෙල් රස උදාහරණයට තෙල් රස නියමිතව දිරවන්නේ. එතකොට වෙන්නේ තෙල් පදාර්ථ ලේවල ගිහිලා ඩිපොසිට්. එතකොට කොලෙස්ටරෝල් වැඩි වෙනවා. හුණු රස කැල්සියම් පදාර්ථ ඒව හරියට දිරවන්නේ. ඒව ගිහිලා ඩිපොසිට් වෙනවා. ගල් ලුණු හරියට දිරවන්නේ. ලුණු ගිහිලා ඩිපොසිට් වෙනවා ලේවල. එතකොට බ්ලඩ් ප්‍රෙෂර් යකඩ හරියට දිරවන්නේ. හරි එතකොට ඒ කියලා තැම්පත් වෙනවා. එතකොට ෆෙරටින් කවුන්ට් එක වැඩි කියලා. හරිද? ඉතින් ඕ විදිය තමයි මේ. එතකොට ඒව නියම විදිහට දිරවනවා නම් නියම විදිහට විටමින්ස් පදාර්ථ තියෙනවා ශරීරේ. මං කියන්නේ මේ දවස්වල අපි දැන් මේ කතා කරන බොහෝ මේ සංකීර්ණයි කියලා ලෙඩ රෝග ගැන බොහොම සරල විදිහට ඔබතුමා මේ පැහැදිලි කරලා දුන්නා නේද? ඔව් මං කියන්නේ අවුරුදු දහස් ගානකට කලින් තමයි මේව හඳුනගෙන තියෙන්නේ. හඳුනගෙන තියෙන්නේ. ඔව්.
හිතුවද නොවුනත් හැකියාව තියෙන අවත් සමග සජීව සම්බන්ධ වන්න අපේ දුරකථන අංකයේ තිරේ දිස් වෙන මා ප්‍රකාශ කර සිටිනා 0.114 116 487 0.114 116 687 යන දුරකථන අංකයේ ඔස්සේ ඔබටත් හැකියාව තියෙන වැඩසටහන සමග සජීව සම්බන්ධ වන්නට අපි අද විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ආමාශය නැත්නම් ආමාශගත රෝග සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ගැනයි කතා කරන්න බලාපොරොත්තු. ඉතින් ඔබටත් ගැටලුවක් තියෙනවා නම් ඔබත් සමහර විටක ආමාශගත නැත්නම් ආහාර ජීර්ණ පද්ධතියේ යම්කිසි රෝගාබාධයකින් පෙළෙනවා නම් හැකියාව තියෙනවා අපත් සමග සම්බන්ධ වන්නට. අමතන්න අපේ සජීව වෛද්‍යතුමා සූදානමින් සිටිනවා ඔබේ ප්‍රශ්න ගැටලුවට විසඳුම් ලබා දෙන්නට. හොඳයි වෛද්‍යතුමනි, මම හිතන්නේ රස කොටස් ගැනක ඒ රස කොටස් නියමිතව දිරවනවා නම් අපේ ශරීරයේ කිසිම රෝගයක් නැහැ. ඒ කියන්නේ හොඳ එන්සයිම්ස් හොඳ තත්ත්වයකට තියෙනවා. ඒතකොට ඒ හොඳ තත්ත්වයකට තියෙනවා නම් ඒ පුද්ගලයා විටමින් පදාර්ථත් හොඳ තත්ත්වයකට තියෙනවා. දැන් අපි නවීන කියන විටමින්ස් කියලා කියන්නේ ඒ පදාර්ථත් හොඳට තියෙනවා. විටමින් පදාර්ථ හොඳට තියෙනවා නම් හරිද? ඒ පුද්ගලයාගේ හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා නම් ඒ පුද්ගලයාට ඕනෑම ලෙඩකට ඔරොත්තු දීමේ ශක්තියක් තියෙනවා. හොඳයි. දැන් ඔබතුමා බොහොම පැහැදිලිව සඳහන් කරා දැන් මේ ප්‍රතිශක්තියක් තියෙනවා නම් ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා. ඔව්. දැන් අපි ආහාර ගත්තම අපි ආහාර හපලා ගත්තම ඉස්සෙල්ලාම ආමාශයට යන්නේ. මේ ආමාශයට යන අතරතුරේදී සමහර පෝෂක කොටස් ශරීරයේ විසින් අවශෝෂණය කර ගන්නවා. මේ මම හිතන්නේ මේ 9-10 වසරේ විද්‍යාව සෞඛ්‍ය පන්තිය අහන් හිටියා නම් ඔබටත් මේවා මතක් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි බොහෝ දිනෙකට මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ඔබ කී දේ නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. කොතනද වැරද්ද? අපි එතනින් පටන් ගමු. ඒකට හේතු තියෙනවා කීපයක්. හරිද? වේදනානාශක ඖෂධ ගත්තාම අනවශ්‍ය විදිර වේදනා මේ එන්සයිම්ස් බැලස් නැති වෙනවා. ආගන්තුක හේතු, ඇවතුම් පැවතුම් හේතු, ඒක වැටහෙනවද දන්නේ නැහැ. දැන් සර්ප දෂ්ට වෙන්න පුළුවන්. හරිද? දේශගුණ විපර්යාස වෙන්න පුළුවන්. සර්ප කියන මදුරු විස, තව තියෙනවා අද නවීන කියන බැක්ටීරියා විස බීජ වගේ නොයෙක් හේතු නිසා ඔය අභ්‍යන්තර එන්සයිම්ස් ඉන්බැලන්ස් වෙනවා. එතකොට වෙන්නේ මොකද? ඒ පදාර්ථ නියමිතව දිරවන්නේ නැතු වෙනවා. ඇයි? ඒ එන්සයිම්ස් ඔක්කොම ඒ ඉන්ද්‍රියට දැන් වග්ගඩුවට බලපෑවයි කියමුකෝ. වග්ගඩුවට බලපෑම පස්සේ වග්ගඩුව ප්‍රදාහයටපත් වෙනවා. එතකොට නියම විදිහට අපේ පෙරණ තත්ත්වේ නැති වෙනවා. ඒ කියන්නේ ලේවල තියෙන අනවශ්‍ය පදාර්ථ පෙරලා යන්න ඕන. එතකොට පෙරින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කකුල් අතපය ඔක්කොම ඉදි වෙනවා. හරිද? ක්‍රියටින් එහෙම වැඩි වෙනවා. වග්ගඩුව GFR කියලාද? නවීන GFR එක අඩු වෙනවා. ඒ කියන්නේ වග්ගඩුවේ ක්‍රියාකාරීත්වය හුඟක් දුර්වල වෙනවා. දැන් කකුලේ තුවාලයක් හැදුනයි කියමු. තුවාලේ මොන හරි විස බීජයක් ගියා. තුවාලේ විස බීජයක් ගියාම ඒ වග්ගඩුවට ඒක බලපාන්න පුළුවන්. එතකොට වග්ගඩුව අක්‍රිය වෙනවා. එතකොට දැන් ප්‍රදාහයටපත් වෙච්චා මෙතන අක්‍රිය වෙනවා. දැන් මම සුළු උදාහරණයක් කිව්වේ. හරි? ඒතකොට අනවශ්‍ය විදිහට අපි කුළු පදාර්ථ කියමුකෝ. අනවශ්‍ය විදිහට දැන් තෙල් වුණත් ඔබ අනවශ්‍ය විදිහට ගත්තොත් ලෙඩ වෙනවා. පැන් රහ අනවශ්‍ය විදිහට ගත්තොත් ලෙඩ වෙනවා. ලුණු උනත් අනවශ්‍ය විදිහට ගත්තොත් ලෙඩ වෙනවා. මත්පැන් කියමුකෝ. ඒකත් අනවශ්‍ය විදිහට ගත්තොත් මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ඒ කියන්නේ හැම දෙයක්ම නියත අගයට තියෙනවා. දැන් මත්පැන් අනවශ්‍ය විදිහට ගන්න කෙනෙක් කියමුකෝ. ඒතකොට ලිව ඩැමේජ් වෙනවා. ඒතකොට ලිව ඩැමේජ් වෙනකොට අක්මාව ඩැමේජ් වෙනකොට SGPT, SGOT, GAMA-GT කියන ඒ ඉන්සයින්ස් ඔක්කොම උඩ අතට යනවා, හයි වෙනවා. ඒතකොට වේදනානාශක ඖෂධ ගත්තාම ඒවා එනවා. කොලෙස්ටරෝල් ටැබ්ලට් තියෙනවනේ, හරිද? ඒව ගත්තාම අක්මාව ඩැමේජ් වෙනවා. ඒතකොට ඒ ඔක්කොම ප්‍රදා ඒතකොට SGPT, SGOT කවුන්ටි වෙනවා. ඒතකොට ඇල්කොහොල් මිශ්‍ර ඖෂධ කම්පන් තියෙනත කොෆ් සිරප් තියෙනවා නොයෙක්. ඒ ඇල්කොහොල් මිස තව අරිෂ්ඨ වර්ග ඒක අන මේ ඒව ගත්තාමත් මේ අක්මාව ඩැමේජ් වෙනවා. තව මේ සිංගමාල හැදෙන හරි ඒ විස බීජ සර්ගත වුණාම ඒ තක්මාව ඩැමේජ් වෙනවා.
එතකොට වේදනානාශක ඖෂධ වලිනුත් අක්මා. අපි කොයිතරම් දේවල් තියෙනද අක්මාව ඩැමේජ් වෙන්නේ. තේන්න? එතකොට ඒක ඩැමේජ් වුණාම එතකොට එතන ප්‍රදාහයටපත් වුණාම මේ අක්මාව ප්‍රදාහයටපත් වෙනවා. එතකොට අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. එතකොට බඩ ලොකු වෙනවා. බඩේ වතුර පුරවනවා. එතකොට ඇඹුල් ಜಾති ඛණ්ඩ ප්‍රියයි ඒගොල්ලෝ. ඇඹුල් වලට තමයි වැඩිපුර ප්‍රිය කරන්නේ. ඒගොල්ලන්ට කෑම රසක් ඉච්චර දැනෙන්නේ නැහැ. උගුරකට වීලෙනවා. කටට තිත්තරා එනවා. හරි? ඒ රෝග ලක්ෂණ එනවා. එතකොට අපි මොනවද කරන්නේ? ලිවර් ප්‍රොෆයිල් එක අරන් බලනවා. හරි? ඒක අරන් බලනවා කොහොමද ලිවර් තත්ත්වය? තාමත් එහෙම හුස්ම ගැනීම අවස්ථාවක් තියෙනවනේ. දහද නවීන තාක්ෂණය මේ හා සමානව දිනු වෙලා තියෙනවනේ. එතකොට නවීන තාක්ෂණය මොකද කරන්නේ? අපි තවද කාඩියක් ප්‍රොෆයිල් එක හැම ගන්නවා. එයාට ඇවිදිනකොට පොප් එකක් වුනරෝ මේ වෙනවද කියලා. කාඩියක් ප්‍රොෆයිල් එක. එතකොට CPK එහෙම වැඩි. හරිද? ලේවල ගණන්ත් එක ඕම්. ඒ ඔක්කොම අද තාක්ෂණෙත් එක්ක උපයෝග කරගෙන තමයි මේ වෛද්‍ය ක්‍රම කරන්නේ. ඒක තමයි මේ යුනානි වෛද්‍ය ක්‍රමෙන් පස්සේ තමයි බටහිර වෛද්‍ය ක්‍රමේ ලෝකේ ව්‍යාප්ත වෙන්නේ. ඒක නිසා තමයි මේ දෙකත් එක්ක මේ හරි පහසුවෙන් මේ සම්බන්ධතාවය තියෙන්නේ. මේකත් එක්ක හරි ලීසින් යන්න පුළුවන්. නවීන තාක්ෂණේ ඇයි මේකේ මූලධර්ම තමයි බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන්නේ. පාවිච්චි කරන දේ. ඔව්. ඒතකොට අද සල්ලි වෛද්‍ය අරමයේ තියෙනවා. ඒද නවීන තාක්ෂණෙත් එක්ක ඒක උඟ බටහිර වෛද්‍ය ක්‍රමන උඟක් එකතු වෙනවා. ඒක නිසා දවසින් දවස බටහිර වෛද්‍ය ක්‍රමේ උඟක් ඉහළට යනවා. ඒතකොට දැන් අපිට දෙන්න බෑනේ. සේලයින් දෙන්න බෑනේ. ලේ දෙන්න බෑනේ. ඔක්සිජන් දෙන්න බෑනේ. නමුත් ඒ ඔක්කොම නවීන තාක්ෂණෙත් එක්ක බටහිර වෛද්‍ය ක්‍රමිට එකතු වෙලා තියෙනවා. හරි? එදා අපි සල්ලි කර්මයක් කරනවා නම් කොහොමද කරන්න ඕනේ? හරි අපහසුයි කරන්න. ද ඕපන් සර්ජරියක් කරන්න හරි අමාරුයි. අපිට කරන්න බෑ. එදා බෙහෙත් හේත් වලින් තමයි කියන්නේ. අපි දැන් අරිස සමාරුව කියමුකෝ මූලම වගේ ඇවිල්ලා තියෙනවා කියමු. ඒක සල්ලි කර්මයකින් තමයි කරන්න ඕනේ. නමුත් අපි සල්ලි කර්ම නොකර කරන ඒවා ගොඩක් තියෙනවා. 175 80ක් විතර. සල්ලි නවීන වෛද්‍ය විද්‍යාවෙන් සල්ලි කර්ම කරන ඒවා අපි සල්ලි කර්ම කරන්නේ නැහැ. අපි කරන්නේ ඒකට බෙහෙත් තියෙනවා. ඒක තලතලෙන් අල්ලා ගාන්න කියනවා. ඒතකොට ඒ ඔක්කොම ඇකිල්ල පිච්චිලා පොත්ත වගේ ගැලවි 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 යනවා. හොඳයි. ඔබ දැන් මාත්‍රකාවට ප්‍රවේශ වුණා. ඔව්. අර්ශස් රෝගේ. ඔව්. දැන් අපි ආහාර ජීර්ණ පද්ධතියේ අග. ඔව්. දැන් මේ රෝගය බොහෝ දෙනෙක් මං හිතන්නේ මේ රෝගය වැළඳුනාම බොහෝ දෙනෙක් ඊටම අපහසුතාවයට පත් වෙනවා. ඒක දුකින් දින්න ඕන ප්‍රශ්නයක්. මම හිතන්නේ ඔබත් කලින් සඳහන් කරලා තියෙනවා අපි මේ අයගේ සාමාන්‍ය ගති පෙරතුම්පත් පවා වෙනස්. ඔව්. නිතරම තරහ යන ගතියක් තියෙනවා. ආවේගශීලී ගතිය වෙයි. අපි ඊගෙන පොඩ්ඩක් කතා කරමු. මොකද්ද මේ අර්ශස් රෝගය වැළඳෙන්න? ඔව්. හේතු සාධකත් එක්කම කතා බහ පටන් ගමු. පාරම්පරික හේතුත් තියෙනවා. ඒ කියන්නේ ජානම හේතු ඒ කියන්නේ අම්මට තාත්තට වගේ මේ අර්ශස් රෝග කුෂ්ඨ රෝග තියෙන අයට මේ බොහෝ දුරට මේ අර්ශස් රෝගී වෙනවා. අනවශ්‍ය කුළු පදාර්ථ ගන්න අයටත් ඕකේ වෙනවා. නොඑක ඖෂධ වර්ග නිසාත් මේ අර්ශස් රෝගී වෙනවා. එතකොට කාරණා කීපයක් තියෙන මේ අර්ශස් රෝගයට. අපි කුළු පදාර්ථ එක්කින් එක පැහැදිලි කරලා දෙන්න. කුළු පදාර්ථ කියන්නේ මිරිස් වගේ ගන්ස ඉඟුරු ගම්මිරිස්ටි පිලි වගේ දේවල් මිරිස්පද ඒකට කුළු ගැතියනේ. ඒක තමයි කුළු රස කියලා කියන්නේ. ඒක සරලට ඕන. ඇයි අපට වාති සිසිල් වෙනකොට අපේ ඇඟට ඒක වැටෙනවම තමයි අපේ ඒ එන්සයිම්ස් නියතගෙට තියෙනවනම් තමයි උෂ්ණත්වය බැලන්ස් අපට වාති සිසිල් වෙනකොට ඇඟ ඇතුලේ රත් වෙනවා. අපට වාති උෂ්ණත්වය වැඩි වෙනකොට ඒක බැලන්ස් වෙනවා. මේක ඔරලෝසුවක් වගේ. අපේ ශරීරය අභ්‍යන්තර තියෙන හොඳ උරලුස්සක් තවත් පැත්තකට අපට වාතයයි අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අපට වාතයේ සිසිල් වෙනකොට අපේ ඇඟේ උෂ්ණත්වය වැඩි වෙනවා ඇඟේ සිසිල් වෙනකොට මේ ඇඟේ සිසිල් කරනකොට උෂ්ණත්වය වැඩි වෙනවා මේක ගාන්ට බැලන්ස් වෙන්නේ මේ එන්සයිම්ස් වලින් තමයි පංගුවකට සීතල උණුසුම් දෙන්නේ නැහැ පොඩි සීතලකට උනත් කකුල් අතපය ගෑවිලා කෙන්ඩ පෙරලා හුඟක් වැටෙනවා ඇයි ඒ පදාර්ථ ආඩු එතකොට ඔබතුමා කිව්ව දැන් අපි අර්ශස් රෝගය ගැන කතා කරන්න පටන් ගත්තා. අර්ශස් රෝගය කිව්වොත් එහෙම ගොඩාක් මේ ගෑස්ට්‍රයිටිස් රෝගේ වගේ තමයි මේක ඇත්තේ. බඩ පුරව දානවා. මල බද්ද එනවා. ලේ යනවා. පංගුවට මූලම තියෙනවා.
මල ක්‍රමවත් යන්නේ නැහැ. ඉතින් හරිය අපහසුතාවයක් තියෙනවා. සාමාන්‍ය මල මුත්‍රා හරිද බයිස්රාවේ. ඒ ග්‍රන්ථින් හොඳට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මල මුත්‍රා දෙක අත්‍යවශ්‍යයි නියමිතට දිනපතාම ක්‍රමානුකූලව පිට වෙන්න ඕනේ. මුත්‍රාත් ඒ වගේ වේදනාකාරී නැතුව මුත්‍රා පිට වෙනවා. මුත්‍රා හොඳ වේගිකින් ඒ වේගිකින් යන්න ඕනේ. මල වුණත් ඉදිච්ච කෙසේ ගිරියක් වගේ මල පිට වෙන්න ඕනේ. ඒකට මල යනකොට අපි බලන්න ඕනේ මලවල தත්ති. දිනපතාම හැම කෙනෙක්ම තමන්ගේ ශරීරයේ පිට කරන මලවල தත්ති අඩුවන සතියකට වතාවක්වත් මලවල தත්ති බලන්න ඕනේ. මල කොයි විදිහටද යන්නේ කියලා. මල පෝච්චිය ඇලෙනවද කියලා බලන්න. මල හුගෝකය යන හරි අමාරුවෙන් යන්නේ. තටමල තමයි මල පිට කරන්නේ. මල යන පංකුලට තටම අර ටූත්පේස්ට් එක මිරිකුවාම යන්නේ ඒ විදිහට යනවා පංකුල. මල පංකුලට පටි වගේ යනවා. පැන්සල් කූරු වගේ. පංකුලකයට මලවල තියෙන නිකන් කානු වගේ. තේරෙනවද? ඒ ඇයි? පංකුලකයට මලවල පණුව ඉන්නවා සෑහෙන. දැන් ඒ ඔක්කොම පරීක්ෂා දැන් සාමාන්‍යයෙන් රෝගීගේ මල මග පරීක්ෂා කරන්න ගියොත් එහෙම හුඟක් අපහසුයි. ඒ රෝගියත් අපහසුතාවයට පත් වෙනවා. අපි ඒ පරීක්ෂා කරලා ඉවරනකොට රෝගියාට රෝගිය ගැන විස්තර කියන්නවත් අපහසුයි. ඈ ඒ කියන්නේ ඒ තරම් සාමාන්‍ය අපේ ලංකාවේ ලැජ්ජාව රෝමේ ඔක්කොම තියෙනවනේ. යාගේ මානසික පැත්තත් තියෙනවනේ. ඉතින් ඕක ගැන බලනවා කිව්වම රෝගිය කියන්නේ ඉස්සෙල්ලම රෝගිය අන්ධමන්ද වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා රෝගියාගේ මනසට හානියක් නොවන විදිහට එයාගේ ගෞරවයට එයාගේ අන් මේකට නොවන ආකාරයෙන් අපි රෝගියාගෙන් රෝග විස්තර ටික අහනවා. රෝගියා පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. රෝග ලක්ෂණ ටික දැනගත්තාම බොහෝ දුරට දැනගන්න පුළුවන් කොයි කොයි තත්ත්වයකද කියලා. ඒ කියන්නේ තමන් ගැන හොඳ මේ අවධානයෙන් ඉන්න ඕනේ හැම දෙයකදීම. තමන්ගේ වාහනේ තමන් කොයි විදිහද පාවිච්චි කරන්නේ. තමන්ගේ වාහනේ ගැන තමන් හොඳ අවබෝධයක් තියෙනවා. ඒතකොට වෛද්‍යවරයාටත් ලේසි තමන්ටත් ලේසි. වෛද්‍යවරයාට උනත් මට මේ රෝග තියෙනවා කියලා අහන හැම දෙයකටම උත්තර දෙන්න හරි. ඒතකොට වෛද්‍යවරයාට එච්චර අපහසුතාවයක් නැහැ. නැත්තම් වෙන්නේ වෛද්‍ය මාගේ ආපු හැම රෝගියෙක්ම රෝගේ වක්‍රාකාරයකින් අහනවා. ක්‍රම කීපයකට අහලා තමයි රෝගේ තීරුම් ගන්න. ඒතකොට මම දන්නා මේ රෝගේ උත්සන්න තත්ත්වය කොහොමද, කොයි තත්ත්වයකට තියෙන්නේ කියලා. ඒතකොට දැනගන්න පුළුවන් රෝගියාට ලැජ්ජාවක් හරව කිසි දෙයක් නැතුව රෝග පරීක්ෂා, ඒ කියන්නේ තුවාල බලන්නේ නැතුව රෝගේ හඳුනා ගන්න පුළුවන්. එතකොට පංගුවක යන ටොයිලට් ගියම ලී යනවා. පංගුවකට සැරව යනවා. සීදා වගේ සෙවලට පිට වෙනවා. පංගුවක දැන් වාඩි වෙලා ඉන්න තැන තෙත්තිනවා. නිකන් වාඩි වෙලා ඉන්න තැන ඒ මල මගේ නිකන් ශ්‍රාවයක් ගලන නිකන් තෙත් වෙනවා. පංගුවක හරි ගඳට පිට වෙනවා. සමන වාතය අද වාතගති මහා නපුරු ගඳට පිට වෙනවා. ඉතින් ඔවගේ රෝග ලක්ෂණ නිතර නිතර වාතය පිට වෙනවා. ඒ ඔක්කොම රෝග ලක්ෂණ ඒ ඔක්කොම හඳුනාගත්තට පංගුවකයට මල මග ගිඩි තියෙනවා. මල මග පැත්තකින් ගිඩිනවා. ඒ වලින් මල පිට වෙන ෆිස්තුලා කියන්නේ ඒ රෝග ලක්ෂණ. ඉතින් බගන්දරා කියලා කියන ඒ රෝගය හරි දුක් සහිත රෝගයක්. හොඳයි අපි සීලු දෙය ගැන කතා කරමු. කෙටි විරාමයක් අරගෙන රැඳී සිටින්න කලම්බ ටෙලිවිෂන් සමගින්.